දාගෙන ගියාට අර ලියා අපිට කෙල්ල හරි දන්නේ නැනේ. ඇත්තටම කතාව ඉතින් අපිට වෙන විකල්පයක් නැහැ. අපි සෙට් එක ගිහිල්ලා අර සද්දන්තයා ඉස්සරහා මෙහෙම දන ගහමු. දන ගහලා බඩ ගහලා බඳලා හරි කැමරාව වරන් තමයි ගෙදරෙන්නේ. හැබැයි මෙහෙම ඉතින් බල කවුරුවත් නිකන් ලොකු ලොකු ටෝක් ඉෂුව කරන්න යන්න එපා. අපිට නම් ඉතින් අවුලක් නැහැ ඉතින්. මල පැනනත් උඹට තමයි. නෑ නෑ එහෙම සීන් නෑ. අද අපි සෙට් එකම කණ්ඩායමක් විදියට ගොනා මාක් එකේ ඉඳලා මොම හරි කැමරාව බැලන්ස් කරගමු. බැරි වුණොත් ඉතින් ඊයේ ෂූටින් වලින් හම්බෙච්ච සල්ලි ටික තියෙනවනේ. ඒකෙන් ඊයේ යදයි කැමරා රෙන්ට් එක ගෙවමු. දැන් අනිද්දා ෂූටින් තියනවා කිව්ව නේද? ඒකෙන් අපි ඊටු දවස් දෙකකට ගෙවමු. ඇයි උඹ ගාමිණී ෆොන්සේකද දවස් දෙකෙන් දෙකට ෂූටින් දාන්නේ? එහෙම මේ අපිට ෂූටින් දාන්න නෑ බං. සමහරට ඔය මුළු නාට්‍යයටම අපි ඉන්නේ ඔච්චරයි වෙන්නේ. නෑ මන්නම් එමි හිතන්නේ අපි ඔය දැන් ශාස්ත්‍රක යාළුවන්ටනේ කොහොමද ඉතින් අපිට දෙකටම රඟපාන්න අම්බ වෙයි ඒ ගැන හිතන්න එපා එච්චර අඩි ඒ මොනොත් නගුණ ඒ ගොනේ දැන් අපි හිත පෙවුවට මොකද්ද බලන්නේ මොනවා ඉතින් මේ ඇඳන් උඩ ඉඳගෙනම අපි කොච්චරව තෙල් නැට්ටවල ජරාව කියලා බැන්නා ලෝක සිනමාව උඹ කි පොරක් හිටිය කවුද විස්කීද මොකද්ද විස්කී ස්ටැනිස්ලාව්ස්කි पार अनकोट अभी अंदरगण अभी हाई बाय विधि मनुष्य හරි නමුත් අපිට බං කවුරුවත් මොන බල්ලෙක්වත් එහෙම චාන්ස් එකක් දුන්නේ නැනේ ආ එහෙම චාන්ස් එකක් නොදුන්නාම අපි මොකද කරේ හිත හදාගන්න අපි ඒකට බැන්නා මල්ලා ජරාව ජරා නාට්‍යනේ මිදිදිතයි වගේ කේස් එකන්නේ අපිට බං දැන් කොහෙන් හරි මේ කනා චාන්ස් එකක් සෙට් වෙලා තියෙනවා නිකන් පොඩ්ඩක් එහෙමීට නිකන් ඉවසලා කල්පනා කරලා බලන්න ආ අපි මෙච්චර කල් බැන 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 ඉඳලා තියෙන්නේ අපි අර පට්ට ආස දෙයටම තමයි ඒකටම තමයි මැරලා තියෙන්නේ. හැබැයි අපිට මේ අවස්ථාව හම්බ වෙච්ච නැති අවුලට අපි නිකන් මානසික අල්ලසක් දාගෙන අපි ඒකට බයින්න අරගෙන. හැබැයි කොහෙන් හරි කරකිලා අපිට මේක සෙට් වුණාට පස්සේ අර බැනපු ඒව ඔක්කෝම අහෝසි කර්ම වලට ගිහිල්ලා ඒවට මොකද උනේ? ඒව යන්න ගියා මෙකිලා. නේ? ඒකනේ උනේ? තිරා කතාව. මන්නා එන ආසයි බං. කමක් නෑ බං. අපිට මේ වෙලාවේ හම්බෙන්නේ පොල් කොටයක්ද අපි පොල් කොටේ බදාගෙන පීනමු බෝට්ටුවක් එනකන් හිටියොත් අපි ගිලෙයි දැනට පොල් කොටෙන් යන් මොම යනකොට ඉතින් අවදාරි බෝට්ටුවකුත් හම්බෙයිනේ නේනේ අයිය අපි කවදාවත් බෑ කිව්වේ නෑනේ අපි කැම දිනේද මචං වෙලක පොලි අඩුම මිලකට ඇද ලයිෆ් බොයි තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි කිස්ට් සෝස් ස්කුයිසිබල් බෝටල් එක කිස්ට් ස්කුයිසිබරි අනර්ගතම සෝස් රස පෙළ අපි ආස දේවල් කරන්න අපිට චාන්ස් එකක් හම්බේවා හැබැයි අපි දැන් කරන්න ඕනේ අපිට මේ හම්බ වෙලා තියෙන චාන්ස් එකෙන් උපරිම කලර්ස් පෙන්වන්න ඕනේ උපරිම කලර්ස් පෙන්වන්න ඕනේ ආයෙත්ින් බලාගෙන ඉන්නේ උන්ගේ ඇඟ හිරි වැටෙන්න අපි කලර්ස් පෙන්වන්න ඕනේ එතකොට මිනිස්සු ගියේ බං අපි බොරුවට රංගනවා කියලා නිකන් බම්බු ගහන්න ගියාම් බං කියපු දෙන් ඉතින් එහෙම කියපු දෙන් හැබැයි මතක තියාගනින් ඔහුම කියන බොහෝ දෙනා අස්සේ එක එක හරි ඉන්න පුළුවන් අපි දක්ෂයි කියලා ඇත්තටම අඳුනගන්න අන්න ඌව හොයපන් අන්න ඌව හොයන් try කරපන් දැන් මම ගිහිල්ලා පාර සින්දු කියන හැම දවසකම මගේ performance එක බලන්න ඕන නම් රුපියල් 300ක් දෙන්න කියලා කියපු ගමන් කට්ටියම යනවා කට්ටියම ඉසිරලා යනවා හැබැයි එක එක දෙන්නෙක් හරි ඉතුරු වෙනවා මට අන්න ඌව හරි වැදගත් හරි වටිනවා ඌව තමයි අපි හොයන්න try කරන්න ඕනේ ඒ නිසා අය නැතුව කලර්ස් වෙන්න බලලා අන්තිමට මේ වටේ ඉන්න ගොබ්බ හැත්ත මොකද්ද කිව්වේ කියලා අහලා නිකන් උඹලගේ හැකියාව බලතු කරගන්න එපා මොකද මේ වටේ ඉන්න ගොබ්බ හැත්තකට උඹලම කියන්න ඕනේ නැහැ උඹලම කියන්න ඕනේ උඹලා කරන දෙයට අන්න හරි
එහෙම හිතලා අපි වෙච්ච දේ හොදරගමු. මොන ක්‍රමයකින් හරි අපිට ඕන දේ වෙලා ඉවරනේ මම. හරි හරි යක් එහෙනම් අපි කට්ටියම ගියා. අද දෙයියනේ කියලා අපි ගිහිල්ලා කොහොම හරි කැමරා බරු ටික අරගෙන තමයි ආපහු බාරක් එන්නේ. ඩිල් එල කිරි මොකෝ කරලා එල කිරි දෙන්නේ මට එල කිරි යෝ අන්දගිරි මං ආවා මේ බාලේ යන්න මොකද දුන්නා මේ ඔයා තින්නා මේ කියවන සීන් එකේ මේ චන්දරේ කියලාම ලියලා තිනා ආ නෑ මේකේ තියෙන රියදුරු කියලා ඇයි ඩිරෙක්ට් කිව්වේ නැද්ද මේ ඩ්‍රාමා එකේ චන්දරේ ඉන්න ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වෙන්න ඇතිනේ අර මේ ඊයේ කේකේ වයි තින් ඔය එහෙම මේ වැරදුනාට මේ ඩ්‍රයිවින් වැඩේ එහෙම අවුලක් වෙන්නේ නැහැ ඉතින් දවස් 300ට පායම කරන ජොබ් එක චන්දරේ විදිහට රඟපානවා කියන එකත් ඉතින් වෙනම ආතල් ගන්න. ඒක වරුනේ. ඔව් ඒක මාර වාසනාවක් ඉතින්. එහෙම හැමෝටම හම්බෙන්නේ නැහැ නේද බබී? මේ ඔයා ඉතින් චන්දරේම කියලා හිතාගෙන මේක ලැස්සනට කරන්නේ හරියද? ඔව් අපේ අම්මත් කිව්වා. අම්මත් අද නැති එකේ මේ මොන හරි දන්නේ නැති දයක් තියෙනවා නම් මේ මන් දාගෙනගෙන් අහලා කරන්න කියලා. හැබැයි ඉතින් මේ ඩ්‍රයිවිං වැඩේ නම් අවුලක් වෙන්නේ නැහැ. මේ පළලන තියනවා නම් පොල් ගහ දිගේ වුණත් කාර් එක ගෙනිච්ච කොල්ලා. මන් දාගෙන බලන්නකො ඉස්සරහට මගේ ඩ්‍රයිවිං කොහොමද කියලා. නම් මොකද්ද කිව්වේ? චන්දරේ. නෑ මම ඇහුවේ ඇත්ත නම මොකද්ද? සහස්‍ර මම අභිෂේක්. මේමයි ෂූටින් කරන වෙලාවට ඕන නමක් කිව්වට කමක් නෑ. එතනින් යාර සෞන්දර්යත් එක්ක යාගේ ජොබ් එක කරනකොට මන්දාකින කියන නම කියන්න එපා මොකද ඒක යාගේ රියල් නේම් එක නෙවෙයිනේ ඒක යාගේ කැරක්ටර් නේම් එක ආ සෞන්දර්ය මට ඒක මතකයි මේ රංගපාන වේලාවට මොන චරිත කරත් සෞන්දර්යත් එක්ක ඔයා ජොබ් එක කරන්නේ ඩ්‍රයිව් විදිහටනේ ඒතකොට මම කැමති නෑ යාට මන්දාකින කියලා නම කියලා කතා කරනවට ඔව් අපේ අම්මත් කිව්වා මේ ජොබ් එක කරන වෙලාවට සර් මැඩම් කියලා කතා කරන්න වෙයි කියලා ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක් ඒකේ ප්‍රශ්නයක් නැහැ සර් අම්මෝ කොල්ලෝ මේ උඹ කොස්ට්‍යුම් දාගෙන මෙතනද මේ කයක ගහින්නවා දන්නේ අර මේ කප් එක බලන් ඉන්නවා මේ ඊගාව සීන් එකට පස්සේ සීන් එකේ උඹ ඉන්නේ හරි අනේ යන් මේකප් එකට මචං යන්ද මේකප් එකට කෙල්ල යන් වැඩ කරන්න එපා බං දැන් තුන් දෙනෙක් අරන් ගියා කියලා උඹට එකපාර තුන් දෙනාට මේකප් දාන්න බෑනේ ඉතල මේ දෙනා එකගෙන කියලා පිළිවෙලකට මේකප් එක දාපා ඊට පස්සේ මට කතා කරපන් හරි ඒ යන් කොමලි අනේ යම් මැනික කාමරේට යා අයිබෝන් විහඟි එක්ක හංගපු ඇත්ත පොඩ්කාස්ට් සීරීස් එකේ 127 වෙනි දවස තමයි අද. ඔළුව හංගගෙන පස්ස පැත්ත එළියට දාගෙන ඉන්න පැස්බරෝ ගැන වැඩසටහන් ගණනාවක් අපි කතා කරලා තියෙනවා. මේ දවස්වල අපි කතා කරන්නේ ටිකක් ලොකු පැස්බරේ ගැන. දේවේන්ද්‍ර උඩුරාව. හරි. මං අද හිතුවා අලුත් අනාවරණයක් කරන්න ඕනි කියලා. අපි දැන් ওই කතා කරන කතානායක ඉන්නවනේ. එයා පෙනී ඉන්නේ උඩුරාවල වලව්වේ වීරසූරිය වාසල මුදයන්සේලාගේ දේවේන්ද්‍ර සෙනරත් බණ්ඩාර උඩුරාවන් කියන නම. ඒ අහිංසක ගමේ මිනිස්සු ඉස්සරහ පෙනී ඉන්නේ නම. එතකොට ඕගොල්ලෝ දන්නවද මේ මිනිස්සගේ ඇත්ත නම මොකක්ද කියලා? සූදුරු පේඩිලාගේ කැලුම්සිරි. කොහොමද ඒක වෙනස? මචං පොඩ්ඩේ ඉන්නකො අයියා මං ගිහින් පොඩක් ආන්නකො මේ ද මූ කිව්වනේ අපි ආයවත් අපි අඳු කරනවා කියලා වැඩයි අයියා අපි අඳු නෑ බෙල්ලම ගැලෙවොත් මන්නම් යනවා මචං අයි බා එක එකාට දවසට 600 ගානේ දීලා කුලියට වීල් බදලා අන්තිමට දෙයියනේ කියලා අපිටම ගත්ත වීල් එක ඔය පොලිසියට යම්බක් ඉන් වෙච්ච දෙයක් වුණා ඉවරයි හරියට මාරේ මගේ හිතත් කියන හැම කෙනෙකුට ඇඟට ගුණයි කියලා ඇඟට ගුණ බව ඇත්ත හැබැයි ඒකට එකඟ වෙන්න බෑනේ
udah kalau nahan lebaran nih. Dan polisi ini aku mau lihat. Abi dana family nih kan pusing aku loh. Aneh itu kau nangis ini. Mungkin kemarangan nih mana mana kesini malah kayak ketuin nih. Oh, ini kari kita mau bayar nih tuh api bilik kayak kamera wajib tiarnya. Udah kita ringan api bilik itu tuh. Ika tamai mama kian nih mepar. Puluhan tarang mau luar parkir lah kata kan. Karena dia aku nih abang puluhan tarang bawa mu. Tapi aku antum tak ada lagi besarkan kali tanah hari dunia. Udah aku nih berada, berada. Lihatlah, lepara itu lada gila apa yang udah dienno nih karena deka, ha? Deka, mana mah itu apa sahabat? Ini keragangan yang deka, ha? Nih, deka, bukan? Kalau pun ageran itu gue gongkat lagi yang deka. Nih, udah rintak ini kelamba. Iya, ih. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මම මේ ප්‍රශ්නේ අන්තිම කැත සාම්ප්‍රදායික තැනකින් පටන් ගත්තා කියලා. ඇත්තට මෙහෙම නෑ. මට ඕනේ මෙයා මිනිස්සුන්ව අන්දන ඇඳිල්ල පෙන්න. ගාම්භීර බරසාර නමක් එක්ක බොරු ගෞරවයක් මවාගෙන ඒකට මුවා වෙලා තුට්ටු දෙකක්වත් වටින්නේ නැති මේ මනුස්සයා කරන වැඩ ගැන අනාවරණය කරන්න. අන්න ඒකයි මට ඕනේ. එයා එයාගේ වන්දි බටලත් එක්ක එකතු වෙලා මිනිසුන්ගේ ජීවිත නැති කරපු හැටි. සමහර මිනිසුන්ගේ තොරතුරක් අදටවත් නැත්තටම නැති කරපු හැටි. එයාගේ බඩගෝස්තරය රැකගන්න සමහර මිනිසුන්ගෙන් අන්ත අසරණ බලු විදියට වැඩගත හැටි. අන්න ඒ ගැන අපි ඉදිරි වැඩසටහන් මාලාවේදී කතා කරමු. අනිත් එක තාත්තගේ වැඩේ පුතා කරේ නැත්නම් ඌ නොට්ටිගේ පුතා වෙනවලුනේ තාත්තා වගේම තමයි පුතත් එයා ගැනත් පොඩි චැප්ටර් එකක් තියෙනවා අපි ඒ ගැන ඉදිරි වැඩසටහන වලදී කතා කරමු එහෙනම් වැඩසටහන් මාලාවත් එක්ක දිගටම රැඳලා ඉන්න අපි subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න ඒ විතරක් නෙමෙයි අපේ රටේ මිනිසුන්ගේ ජඩකම් ගැන දැනගෙන ජීවත් වෙන්න නැත්නම් අහු වෙන්න පුළුවන් എൻ്റെ ഭാഗ്യത്തി അബഹോയെ അബഹോയെ എൻ്റെ ഭാഗ്യത്തി അനേ സർ അപ്പൊ താത്ത അമ്മാവരും കത്ത വീലേക്ക് താത്ത അമ്മാവരും കത്ത വീലേക്ക് എന്നാ ഈ പുത്താലെ മേ മേ വകേ ദേവൽ പാവിച്ച് കരാൻ മേ വകേ ദേവൽ പാവിച്ച് കരാൻ മകുടു ഡിലിമെതുമാ එදා මේ ගෙදර හිටපු හැමෝටම වගේ තේරුණා නේද අපි කිව්වේ බොරුවක් නෙමෙයි කියලා. ආ දැන් එහෙම වෙලා තියෙද්දි ඇයි අපිට අපේ බඩු නොදෙන්නේ? ඇයි අපේ බඩු නොදෙන්නේ? මේ ගෙදර සම්ප්‍රදායේ මේ ළමයිට කියලා දෙන්න මල්ලා කියලා දෙන්නේ ළමයට සම්ප්‍රදායේ. ඒ කියන්නේ අපිට මොන දෙයක් හරි වුණත් ලොක්කයට එක හරියනකම් ඒක මේ ගෙදර හරි නෑ. ඒක මේ ගෙදර නෑ. ඒ කියන්නේ තමසල මාර්සිකාරය නෙවෙයි කියලා මටයි මැනිකටයි හිතුණට ලොක්කයට තාම එක හිතිලා නැහැ. තාම හිතිලා නැහැ. ඒ කියන්නේ තවම තමසල මේ ගෙදරට මාර්සිකාරය. තාම මාර්සිකාරය. තරිතරි. මට මෙයාල විශ්වාස නැහැ. විශ්වාස නැහැ මෙයාල. හරි හරි. නිලමෙතුමා නිලමෙතුමාගේ විශ්වාසය ඇති වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ අපි ඕන දෙයක් කරන්න හ අපි මාර අනාත වෙලා ඉන්නේ නිලමෙතුමා පොඩ කල්පනා කරලා බලන්න ඔය කැමරාව ලක්ෂ 5ක් විතර වටිනවා වීල් එක ලක්ෂ 10ක්වත් වටිනවා නිකන් හිතන්නකෝ ණයට ගත්ත ලක්ෂ 15ක් විතර බඩු එකපාර නැති වෙද්දි අපි වගේ උන්ට අපි කොහොම අනාත වෙනවද කියලා ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි ඒකෙන් නිලමෙතුමා අපි වැඳලා හරි ඉල්ලගෙන යන්න තමයි ආවේ. වැඳලා හරි ඉල්ලගෙන ආවේ. වැඳයි කියලා මගේ විශ්වාසය හිතෙන්නේ නැහනේ. විශ්වාසය හිතෙන්නේ නැහැ. නිලමෙතුමා අපි මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ. නේ අයියා අපි නිලමෙතුමා කින ඕන එකක් කරනවා. ඇත්තම මේ කියන්නේ. ඇත්තට කියන්නේ. ඕන ඕන දෙයක් කරනවා. එහෙනම් ඔය කරන්න යන චිත්‍රපටිය ආවදාලා හදන්න කියලා කියන්නේ මල්ලා. මහවදල චිත්‍රපටය හදන්න කියන්නකෝ. ලොක්කයදාල චිත්‍රපටිය හදුවොත් මරුවට තියෙයි ඈ.
Aduh, bagian ini deh. Muda lah, short film ya kerumuh gila. Filmnya karena mau kari kemana bang kerla dah. Madam lah ini sekolah. Macam ni kan nama kita apa ti? Ewo nanti. Ewo nama kita kata akan nama muka tu lagi. Ah, bas naik. Biar ke bas naik. Jaga lah dia lah. Kalau dia dah usul, jaga dia bang madam. Madam kahani. Dan lah, jaga dia lah. Oh. Nenek,